ජාතික ගිය විකෘති කරන්න බෑ. ඒ වගේම තමයි මේ මොකද්ද මේ ජාතික කොඩිය. ජාතික කොඩිය රෙද්දට අඳින බිම පෙරලගෙන බුද්ධයන්ට ඇඳගෙන නාන්න ආ ඕනේ නැහැ. ජාතික ගීය ජාතික කොඩිය දෙකටම ගරු කරන්න. මේවට ගරු කරන්නේ නැති බල්ලෝ බැල්ලියෝ ඉන්නවනම් අන්න දාපල්ල නඩු. අන්න ওই වගේ නීතියක් ගෙනින් යකො රට හදපේ මුල ඉඳලා ආයන්නේ ඉඳලා ඉතලම් ජාතික කොඩියනුයි ජාතික ගීයනුයි පටන් ගනි. දිනේව කරන්න ඉතලා. උඹ නායකයෙක්නේ. උඹ මේ රටේ තියෙන පොලිස් අරවා මේවා කරාගෙන අපිට ගහන්න බන්නේ ඉන්නේ නැතුව අන්න ඕවා හදපන්. ඩිසිප්ලින් ගනි. ආයුබෝවන් ජී නැන්ටි. සුබ සන්ධ්‍යාවක් ඔබතුමියට. මේ දවස්වල කතාබහට ලක් වෙලා තිබෙන අපේ අභිමානවත් ජාතික ගීය සහ ජාතික කොඩිය මොකද වෙලා තියෙන්නේ? ඔබතුමීට පුළුවන් දේ ගැන විස්තර කරන්න. ඔව්ව මට පුළුවන් ඒක ගැන විස්තර කරන්න. මොකද මේ ජාතික කොඩියයි ජාතික ගීයයි කියන්නේ අපේ රටේ ඉතා වටිනා දෙයක්. හරිද? ඉතින් මේ ජාතික ගීය රැප් කරන්න ඩැප් කරන්න ඕනේ නෑනේ. ලස්සනට ඒක ගායනා කරන්න ඕනේ. ඒක අපේ ගීය නේද? ඉතින් රැප් කරන්න ඕනේ නෑනේ. ආ මේ ගායක ගායිකාව මොන මගුලක් කරනවද දන්නේ මේ ජාතික ගීයටවත් තියෙන්න දෙන්නේ නැ. ඒක අන්දබදල් කරනවා. මේක ජරා විදියට මේ මාධ්‍ය සැරිසරනෝනේ. මේ ඒ කට්ටියගේ රැප් පැප් ඔක්කොම කරගන්න පුළුවන් ඔය උමායලාටයි අරයටයි මේට. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනේ දෙයියනේ අපේ ජාතික ගීයට ගරු කරන්න. ඔය කට්ටිය සිංහලනේ. ආ ජාතික ගීයට ගරු කරන්නේ ජාතික ගීයට කිසිම ගරුත්වයක් නැහැ. ඒ වගේම තමයි දුව ජාතික කොඩියට මේ තරම වගේ අඳිනවා ඇඟේ දාගෙන. ඒවා හොඳ නැහැ. ඒවා ඒක අපේ ජාතික කොඩිය නේද? අයියෝ මුන්ට සිංහලෙවුන්ට මුන්ට තේරෙන්නේ නැද්ද? මුන්ට මොලේ කලඳක් නැද්ද? මේ වගේ බලු වැඩ කරන්න. ඇයි මේ මෙහෙම ජරා වැඩ කරන්නේ? නෑ මේ හිත ආ මතා කරන දේවල්. මේවා බබාල වෙන්න හදන. මම කියන්නේ රනිල් තෝ ගෙනින් නීතියක් බල්ලෝ මේ ජාතික කොඩියටයි මේ ජාතික ගීයටයි ගරු කරන්නේ. ඒ ගරු කරේ නැත්නම් ඔවුන් දාපිය හිරේ. මේ පාරේ යන අහිංසකේ උන්ට ගහන්නේ නැතුව. ගෙනින් ජාත් මේ නීතියක් තෝරේ දැන් අපේ රට පාලනය කරන්නේ. ගෙනින් නීතියක් මේ ජාතික ගීය විකෘති කරන්න බෑ. ඒ වගේම තමයි මේ මොකද්ද මේ ජාතික කොඩිය. ජාතික කොඩිය රෙද්දට අඳින බිම පෙරලගෙන බුද්ධයන්ට ඇඳගෙන නාන්න ආ ඕනේ නැහැ. ජාතික ගීය ජාතික කොඩිය දෙකටම ගරු කරන්න. මේවට ගරු කරන්නේ නැති බල්ලෝ බැල්ලියෝ ඉන්නවනම් අන්න දාපල්ල නඩු. අන්න ওই වගේ නීතියක් ගෙනින් යකො රට හදපේ මුල ඉඳලා ආයන්නේ ඉඳලා ඉතලම් ජාතික කොඩියනුයි ජාතික ගීයනුයි පටන් ගනි. දිනේව කරන්න ඉතලා. උඹ නායකයෙක්නේ. උඹ මේ රටේ තියෙන පොලිස් අරවා මේවා කරාගෙන අපිට ගහන්න බන්නේ ඉන්නේ නැතුව අන්න ඕවා හදපන්. ඩිසිප්ලින් ගනි. හරි අන්න ඕවා කරපන් මුලින්ම. එතකොට රට හැදෙයි. මම කියන්නේ ඔන්න ඔච්චරයි. දැන්වත් මේක අහලා මේ රනිලෝ ජාතික ගීයට ගරුත්වය දෙන්න ඕනේ. ජාතික කොඩියට ගරුත්වය දෙන්න ඕනේ. මේවා අපේ රටේ වටිනා කියන දේවල්. ඒවා නැත්තම් බං කොහෙද යකෝ රටක් හදන්නේ? ආ ඒකින්ද මම මේ අන්තිම වතාවට කියන්නේ ඔන්න ඕක ගැන. මේක නෝ මොකද මේ රැප් ගැප් පුරන්න ඕනේ නෑ අපේ ජාතික ගීය. ওই ගායක ගායිකාව නළු නිළිය ඔක්කොම කනවා අපිව. කලාවත් කනවා ගීතත් කනවා. ඉච්චර කාලේ කියපු සින්දු බලලා කොච්චර ලස්සනට අහගෙන ඉන්න පුළුවන්ද කියලා දැන් යටි ගිරියෙන් කෑ ගහනවා බල්ලෝ බලල්ලු වගේ.